අපි පටන් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අනන්ත පරිමාණ ගුණ ඇති ශ්‍රී සද්ධර්ම රත්නයේට මම නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. උතුම් වූ සංඝ රත්නයේට සංඝ ගුණයන්ට මම නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත පරිමාණ ගුණානුභව බලෙන් අද මේ පින්වතුන්ට මේ වෙලාවේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කාණ්ඩය ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට අවබෝධ කර ගන්නට ඥාන ශක්තිය පහළ වේවා. ඒ වගේම සිහිය නුවණ යොදලා මේ ධර්ම කොටාසේ තේරුම් අරගෙන සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගෙන අමා මහ නිවෙනින් සැනසින්ට ලැබීවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් ඒ කාරුණික ආශිර්වාදයත් එක්ක තමයි අපි මේ පින්වතුන්ට මේ ධර්ම කාණ්ඩය කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කොටාසය මේ පින්වතුන්ට වගේම මේ පින්වතුන් මීට පෙර අහන ලද ප්‍රශ්නයක්කටත් එක්ක, විශේෂයෙන්ම මේ කැනඩාවේ ජීවත් වෙන ධර්මකාමී පින්වත් ධර්ම සාමාජිකාවක් විසින් අහපු ප්‍රශ්නයක් තිබෙනවා. අපේ පින්වතුනුත් මේ ප්‍රශ්නේ මීට කලින් අහලා තියෙනවා. යන් යන් කරුණු කාරණා අපි ඒ සම්බන්ධයෙන් කියලා දීලා තිබෙනවා. ඉතින් මේ පින්වතුන්ට ඒ අහපු ප්‍රශ්නවලටත් පිළිතුරක් හැටියට ධර්මයේ විග්‍රහ කරලා දීමක් හැටියට මේ ධර්ම දේශනාව කරන්නේ. ඒ වගේම තමයි කැනඩාවේ ජීවත් වෙන ඒ ටොරොන්ටෝයේ ජීවත් වෙන පින්වත්ේ මහත්මිය විසින් අහලා එවලන ලද ඒ ධර්ම කාරණාවට ප්‍රශ්නයට පිළිතුරක් හැටියටත් එක්ක තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒක නිසා හැමදෙනාට මේක මහ විශාල පිහිටක්, ඒ වගේම ධර්මයේ දැනගැනීමක්, අහපු ප්‍රශ්නවලට පිළිතුරක් වෙනවා. හොඳට මේ කාරණා ටික අහගන්න, තවමන හරි දෙයක් තිබෙනවා නම් ඊට පස්සේ මේ පින්වතුන්ට ප්‍රශ්න හැටියට අහන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය ගැන තමයි මේකේ තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය දැන් තියෙනවා මෙහෙම. පාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, පත්‍ය සම්නිශ්‍රිත සීලය, ආජීව පාරිශුද්ධි සීලය කියලා සීල කොට්ඨාසයට අයිති සීල වර්ග පුහුණු කිරීම හික්මීම් වර්ග විදි හතරක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සීල සමාධි ප්‍රඥා කියලානේ. ඒ සීල සමාධි ප්‍රඥා කියන ධර්මවල තිබෙනවා සීල කොටසට අයිති ගොඩවල් හතරක්, කාණ්ඩ හතරක්, ධර්ම කාණ්ඩ හතරක් තිබෙනවා. මේ හතරම සම්පූර්ණ වෙන්න ඕනේ, හතරම පිරෙන්න ඕනේ, හතරම වැඩෙන්න ඕනේ. ඒ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අපි සමාදන් වෙන සීල කොටස. ඒ කියන්නේ සමාදන් වෙලා අදිෂ්ඨානයෙන් යුක්තව රකින්ට බාර ගන්න පුරුදු කරන කොටසට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. මෝක්ෂයට පමුණුවන ඒ සඳහා රැකිය යුතු සීල කොටස. දැන් ගිහි පින්වතුන්ගේ හැටියට ගත්තම අපි දන්නවනේ පංචශීලයේ තිබෙනවා, ආජීවාෂ්ටමක සීලයේ තිබෙනවා, ඊළඟට උපෝසත සීලය අංගය තිබෙනවා, ඊළඟට
සාමණේර සීල ස්වාමින් වහන්සේලා උපසම්පදා සීල මේ කියන්නා වූ සීල හතරම ගැනෙන්නේ එක එක තරාතරේ මේ වුණාට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල. ඉතින් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල තමන් විසින් සමාදන් වෙනවා ඊළඟට තවත් කෙනෙකු ළඟ ස්වාමින් වහන්සේ නමක් ළඟ සමාදන් වෙනවා ওই විදිහට තමයි මේක කරන්නේ. අනිත් එක තමයි දැන් සාමණේර ස්වාමින් වහන්සේලා මේ තමන් සමාදන් වන රකින සීලය තමන් සමාදන් වෙන්නේ නැහැ. ඒක උපාධ්‍යන් වහන්සේ නමක් ඉදිරියේ සමාදන් විය යුතු දෙයක්. ඒක නිසා ඒක කෙනෙකුගෙන් කෙනෙකුගේ පාදමූලයේ කෙනෙකුට බාර වෙලා පැවරිලා කරන වැඩක්. ඊළඟට උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් නම් ඒ තමන්ට ඕන ඕනේ විදිහට කොච්චර පොතපත ලාභයට තිබුණත් ඔය මේ විනය පොතක් අරගෙන ඒක කියවලා ඒකට දුන් අල්ලමින් ඒකට කවර දාමින් ඒකේ තියෙන දේවල් කොච්චර හයියෙන් කිව්වත් ඒ හාමුදුරු උපසම්පදා හාමුදුරු කෙනෙක් වෙන්නේ නැහැ. මේ අද කාලේ තියෙන ඒ වගේ ගොඩක් දේවල්. හැබැයි මේ සීලය කියන එක ඇවිල්ලා මේ උපසම්පදා ස්වාමින් වහන්සේ නමකගේ සීලය සමාදන් වෙන්න ඕනේ වෙන්නේ ලබා ගන්න ඕනේ වෙන්නේ මහා සංඝ රත්නයේ සීමාවක් ඇතුළත. ඉතින් ඒ සීමාවක් ඇතුළත මහා සංඝ රත්නය ඉදිරිපස උපාධ්‍යන් වහන්සේ කෙනෙකුට තමන්ගේ ජීවිතේ බාර කරලා තමන් ගෝලියෙක් හැටියට පැවරිලා ඒ බාර ගන්න ශික්ෂාපද ක්‍රියාවලිය පාතිමෝක්ෂ සංවර සීලේ උපරිමය. ඒකට කියන උපසම්පදා සීලය කියලා. දැන් ওই විදිහට සීල තියෙනවා. දැන් මේ ප්‍රශ්නයේ අහපු ප්‍රශ්නය ඕකම නෙවෙයි. දැන් මම මේ කෙටියෙන් මේ පිඟුතුණු කියලා දෙන්නේ මේ සීල වර්ග හතර. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි, ඉන්ද්‍රිය සංවර සීලයයි, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිසෘත සීලය කියන එකයි. ඉතින් මේ අහපු ප්‍රශ්නය ඔය සමාදාන සීලය වගේක් නෙවෙයි. මේක ඇවිල්ලා ඉන්ද්‍රිය සංවර සීලයට සම්බන්ධයි. ඉන්ද්‍රිය සංවර සීලය කියන එක සමාදාන සීලයක් නෙවෙයි. ඒ කියන්නේ දැන් ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇස, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. මේ කියන ඉන්ද්‍රිය ධර්ම 6 සංවර කරගන්නට, ඒක හීලෑ කරගන්නට, ඒක යහපත්ව පවත්වාගෙන යන්නේ යෑමත් සීලයක්මයි. හැබැයි සමාදන් වෙන්නේ නැහැ. සමාදන් වෙන්නේ නැතුව රකින සීලයක්. මේකට සිහිය අවශ්‍යයි. මේ ඉන්ද්‍රිය සංවර සීලයේ රකින්නට සිහිය අවශ්‍යයි. අනිත් එකට සිහිය අවශ්‍යයි. හැබැයි මේකට ඒ වෙලාවෙම සිහිය අවශ්‍යයි. අපි හිතමු මෙහෙම. දැන් කෙනෙක් ගවයන් රැලක් ගව පට්ටියක් ගවයන් රංචුවක් දක්කගෙන යන එක්කෙනාට විශේෂ වැඩක් තිබෙනවා. ඒ තමයි ඒ ගවයෝ රංචුවම නිසි පැත්තට නිසි පාරේ නිසි දිසාවට දක්කගෙන යන්න ඕනේ. ඒ ගවයෝ දක්කන කෙනාට තිබෙනවා ඉස්සරහින් යන ගවයා මොන පැත්තටද යන්නේ කියලා දැනගන්න අවධානය යොදන්න ඕනේ. ඊළඟට තමන්ගේ දකුණු ඇත පැත්තට බර වෙලා ඉස්සරහින් යන ගවයා මොන පැත්තටද යන්නේ කියලා දැනගන්න සිහියක් තියෙන්න ඕනේ. වම් පැත්තෙන් යන ගවයෝ මොන පැත්තටද යන්නේ රංචුවේම යනවද කියලා දැනගන්න සිහියක් තියෙන්න ඕනේ. තමන් යන්නේ පිටිපස්සෙන්. එතකොට පිටිපස්සෙන් යන ගවයෝ පහු වෙනවද අර රංචුවත් එක්ක යනවද කියලා දැනගන්න සිහියක් තියෙන්න ඕනේ. එතකොට මේ ගව රංචුවක් ගව පට්ටියක් ඉතින් මේ දකගෙන යන්නේ එක්කෙනාට හරිය සිහියක් තියෙන්න ඕනේ මේ ටික හේනකට වත්තකට කුඹුරකට පිටියකට පණින් නැතු වෙන්න ගෙනියන්න. ආන්න ඒ වගේ අපි තවත් උදාහරණයක් උපමාවක් ගත්තොත් එහෙම කරත්තයකට හරකෙක් වැඳලා ඉන්න ගොනේ. ඉතින් මේ ගොනා හරකාව දැක් නියම විදිහට දැක්කොත් තමයි කරත්තෙත් ඒ පැත්තේ පාර දිගේ යන්නේ. යම්කිසි විදියකින්වත් ඒ හරකා වෙන පැත්තකට ගියොත් එහෙම කරත්ත යන්නේ වෙන පැත්තකටනේ.
තමන් ඒකේ වාරලා හිටියත් එහෙම හරක යන පැත්තට තමයි කරත් යන්නේ කරත් යන පැත්තට තමයි තමනුත් යන්නේ විනාශයක් වෙන්න පුළුවන් අන්න ඒ වගේ මේ සිහිය තියෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවර සීලේ කරන්ට සිහියෙන් බන්ධනය කරලා තමයි මේක කරන්නේ ඒක නිසා මේක ඉන්ද්‍රිය සංවර සීලේ සමාදාන සීලයක් නෙවෙයි සිහියෙන් බැඳගත් සීලයක් ඉතින් එක අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේ රජ කෙනෙකුට කියනවා මේක මේ තිබෙන දීඝනිකායේ ඔය අජාසත් රජතුමාත් ගිහිලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න අහලා තිබෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බික්ඛු ඉන්ද්‍රියේසු ගුත්වද්දාරෝ හෝති මේ බුද්ධ ශාසනයේ ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේ ඉන්ද්‍රිය සංවර සීලය ගැන එහෙම නැත්නම් ඉන්ද්‍රිය ආරක්ෂා කර ගැනීම සඳහා ඔන්න මේ ආරක්ෂා කරගත්ත ඒකේ වචනයක් තිබෙනවා ගුත්ත්ද්වාර කියලා. ගුත්ත්ද්වාර කියලා කියන්නේ දොරවල් වහලා ආරක්ෂා දොරවල් ඇස මේ ඉන්ද්‍රිය ධර්ම ආරක්ෂා කරගෙන තියෙන. ඒක කරන්නේ මෙහෙමයි. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති. ඇහෙන් මේ අපි දැන් රූප දකින්නවනේ. රූප දැක්කම න නිමිත්තක් ගායි හෝති. නානු ව්‍යඤ්ජනක් ගායි හෝති. එය කරුණු දෙකක් තිබෙනවා. අපේ මේ පින්වුතුන් හොඳට අහගන්න න නිමිත්තක් ගායි න අනුභයඥක් ගායි. දැන් මේ මිනිස්සු මේ ඇහැට පේන රූප තියෙනවනේ. ඕවා බලනවා. බල බලා එයාගේ හිත බලනකොට එයාගේ හිතවලට මොන මොන හරි දෙයක් වෙනවා. යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ආවේගශීලී ගතිය ඇති වෙනවා. ලෝභකම් ඇති වෙනවා. තරහ ඇති වෙනවා. සමහර වෙලට අඬනවා. ශෝක වෙනවා. කම්පා වෙනවා. ඉතින් මේ යම්කිසි රූපයක් දැක්කම ඒ රූප දැකීම නිසා මොන මොන හරි තමන්ගේ හිතට සිද්ධ වෙනවා. ඒක රූපයේ වරදද තමන්ගේ බැලීමේ වරදද අපි හිතමු මෙහෙම දැන් පඹයෙක් හිටවල තියෙන ඒ පඹයා දිහා බලාගෙන යන 10 දෙනෙක් එක්කෙනෙක් ඒ පඹයා මිනිස්සෙක් හැටියට අරගෙන ලෝභ කරනවා තව එක්කෙනෙක් ඒකට තරහක් ඇති කර ගන්නවා තව එක්කෙනෙක් නිකන් මොකක්වත් හිතන්නේ නැහැ. තව එක්කෙනෙක් ඉරිසියා කරනවා. ඉතින් ওই විදිහට 10 දෙනා හිතන්නේ 10 ආකාරයකට. හැබැයි 10 ආකාරයකට හිතුවට ඒ පඹයා එතනම ඉන්නවා. පඹයා කියලා කියන්නේ එක්තරා රූප ස්වභාවයක් නිකන් සලකුණක්. හැබැයි ඒ පඹයා දිහා බලපු අයගේ ඒ net යොමු කරපු අයගේ තිබෙන්නා වූ චින්තන විකෘතිය එහෙම නැත්නම් සිතන විදිහේ වෙනස හින්දා තමයි ඒගොල්ලන්ගේ 10 ආකාරයක් උනේ. හැබැයි හිතන විදිහ 10 ආකාරයක් වුණාට ඉන්නේ එක පඹයයි. ආන්න ඒ නිසා මේ යමක් දැක්කම අපේ හිතට යම්කිසි වෙනස්කමක් තරහ ගැනීම ආවේගශීලී වීම ඉමෝෂන් ගතියක් ඇඬීමක් වැළපීමක් තණ්හාව අවදිවීමක් ඔය වගේ සිද්ධ වෙනවා එතකොට මේ ඒ රූපයේ නෙවෙයි මේ වරද තියෙන්නේ ඒ රූපේ දිහා බලලා අපේ හිත මේ එහෙම නැත්තම් මේ අපේ හිතට ගන්න ආකාර විශේෂයේ වෙනසක් හින්දා තමයි මේක සිද්ධ වෙන්නේ ඒක නිසා කියනවා ඉන්ද්‍රියේසු ගුත්වද්දාරෝ හෝති කියලා. ඒ ගුත්වද්දාර කියලා කියන්නේ ඇහැ පියාගෙන ඉන්නවා කියන එක නෙවෙයි.
එංගොය ගුත්ත කියන වචනේ තේරුම වහනවා කියන එක ආරක්ෂා කරගන්න වහනවා කියන එක. හැබැයි ඉතින් ඇස් වහගත්තාම යන්න බෑනේ මොකක්වත් ලෝකේ පේන්නෙත් නෑ දර්ශනේ වෙන්නෙත් නෑ වෙන වැඩක් කරන්නවත් බෑ. ඒක නෙවෙයි මෙතන කියන්නේ. මෙතනින් කියන්නේ මේ චක්කුණ රූපං දිස්වා න නිමිත්තක් ගාහි කියලා කියන්නේ මේ ඒක හරි තවත් එකක් කියන්න ඕනේ මේ කියනකොට. ඒ තමයි මේක මේ ස්වාමින් වහන්සේ නමක් පුරුදු කරන නිවන් අවබෝධ කරගන්නට තදබල විදිහට මාර්ගයට බැහැලා මේ ඉන්ද්‍රිය සංවර සීලේ සිහියෙන් යන යෝගී කෙනෙකුගේ වැඩසටහනක් මේ කියන්නේ. ඉතින් මේක අහලා තියෙන ප්‍රශ්නෙත් ඇවිල්ලා මේ ඉන්ද්‍රිය සංවර සීලේ කරන්නේ කොහොමද කියලයි. දැන් ඒ කොටස තමයි මේ විස්තර කරන්නේ. මේක ගිහි ජීවිතයට වටින්නේ නැති නෑ. හැබැයි ගිහි ජීවිතයේ තිබෙන විදියයි මේ ප්‍රායෝගික මේ ක්‍රමයයි කියලා කියන්නේ ටිකක් හරීම ජීවිතයට බද්ධ කරන්න ටිකක් හරි උත්සාහයක් ගත යුතු වැඩපිළිවෙලක්. නමුත් මේකෙන් යන්නේ නැතුව කෙනෙකුට ස්වාමින් වහන්සේලාට හෝ වේවා එහෙම නැත්නම් ගිහි අයට හෝ වේවා නිවන් දකින්නටත් බෑ. ඉතින් එහෙම මේක පුරුදු කරන්නේ නැතුව නිවන් දකින්න බෑ. හැබැයි ස්වාමින් වහන්සේ නමක් හෝ ගිහියෙක් හෝ වේවා මේක පුරුදු කරොත් මේ සිහිය වැඩුවොත් එහෙම ඒකෙන් ලැබෙන ආනිසංස දෙවිදියක් වෙන්නේ නැහැ. හරි බලයක් ඇති වෙනවා. මේ නිමිත්තක් ගාහි කියලා කියන එක හොඳට තේරුම් ගන්න. අපි හිතමු දැන් පිරිසක් ඉන්න තැනක යන. පිරිසක් ඉන්න තැනකට මේ යනකොට ඔන්න මිනිස්සු ඉන්නවා. ඔන්න බලන්න අපි නිමිත්තක් ගාහි කරන හැටි. බලපු ගමන් අපි තේරුම් ගන්නවා මේ මෞරියෙක් කෙනෙක්. මේ ඇවිල්ලා එංගලන්ත ජාතිකයෙක්. මේ ඉන්දියෙන් එක්කෙනෙක්. මෙයා ශ්‍රී ලංකාවේ කෙනෙක්. මෙයා මිනිස්සෙක්. මෙයා උගතෙක්. මෙයා මහයතන කම්පනිකාරයෙක්. මෙයා ඔය විදිහට ඒ මිනිස්සයෝ ටික දැකපු ගමන්ම ඔන්න නිමිති දාගෙන යනවා. ඔය වැඩේ කරනවා. ඊට පස්සේ බෙදනවා. බෙදනවා කියලා කියන්නේ මෙයා හොඳ තැනකින්, මෙයා අහවල් තැනකින්, මෙයා හොඳ ඇඳුමේ ඇඳලා ඉන්න විදිහට මෙයා බොහොම රිච් ධනවත්. ඊළඟට මෙයා අහවල් රටෙන්, මෙයා ඇවිල්ලා සවුත් ඇමරිකා, මෙයා ඉතාලි ජාතිකයෙක් වගේ. මෙයාගේ මූණේ හැටියට මේ සැමෝන් අයිලන්ඩර්ස්ලා. මෙයා ඇවිල්ලා ශ්‍රී ලාංකික. ඔය විදිහට අපි සටහන් දා ගන්නවා. ඒ සටහන් දා ගැනීම වුණාම පොඩි අපේ හිතට වැඩක් සිද්ධ වෙනවා. ඔන්න ඔය වැඩේ. ඒ කියන්නේ ඔය වැඩේට කියනවා නිමිත්‍ර ග්‍රහණය කරනවා කියලා. කියන්නේ නිමිති දා ගන්නවා කියලා. හරිනේ ඉතින් අපි සැමෝන් කියලා නිමුත්තක් දාගත්තා. මේ මිනිස්සු. එතකොට මිනිස්සු ඇත්ත වශයෙන්ම නිකන් මිනිස්සාගේ ඇඳුමේ, හැමේ, කොණ්ඩේ පාට විතරයි මේ හැට වැදලා තියෙන්නේ. ඉතින් අපි ඒ ටිකෙන් අපි සටහන දාගෙන තියෙනවා. දැන් සටහන දාගත්තාම ඉන්දියානු, ශ්‍රී ලාංකික, කිවි, ඉංග්‍රීසි, යුරෝප්, ඊළඟට චීන ඔන්න ඔය වැඩේ කරපු ගමන් අපේ හිත පොඩි වෙනසකට යනවා. අපි දැකපු දේ දැකපු හැටියට නෙමෙයි සලකලා තිබෙන්නේ. දැකපු දේ හිතට අරගෙන වෙනස් විදිහකට සංකල්ප හදුවා. දැන් බලන්න මේ කාලයේ අපිට අහන්න තිබෙන දෙයක් තමයි ඒ තමයි මේ චීන මිනිස්සුන්ට ඩිස්ක්‍රිමිනේෂන් එකක් වෙනවයි කියලා. කියන්නේ චීන මිනිස්සෙක් දිහා ඇහැ අරලා කෙලින් බැලුවොත් බලපු එක්කෙනාට කොරෝනා හැදෙන විදිහකට තමයි දැන් මේ මිනිස්සු නිකන් පිළි අරන් තියෙන්නේ. දැන් ඒ දැන් ඕක නෑනේ අනිත් කෙනෙකුට. දැන් වෙනත් ජාතියකට ඉන්දියෙන් එක්ක කෙනෙකුට, වෙනත් රටක එක්ක කෙනෙකුට දැයා බැලුවම පස්සේ ඒක ඉන්නේ නෑ.
දැන් අර බය ගතිය සැක කරන ගතිය ඇති වෙන්නේ චීන කියන ඒ විදියට හිතපු නිසා. චීන විදියට හිතපු නිසා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. මේ මෙයා අහවල් එක්කෙනා මෙයා මෙහෙම එක්කෙනා කියලා හිතන්ට යන්නේ නැතුව ඉන්න ඕනේ. ගියපු ගමන් වෙන්නේ මේක ඇතුලේ කෙලෙසයක් පළ වෙනවා. අනිත් එක තමයි නානු ව්‍යංජනක් ගාහි හෝති. මිනිස්සෙක් කියලා හිතා ගැනීමයි මිනිස්යාගේ වර්ණය උස මහත හිතා ගැනීම කියලා කියන දෙකක් නේ. දැන් අපි හිතනවා මේ අහවල් එක්කෙනා මෙයා ඉන්දියානුවා මෙයා මේ එක්කෙනා මෙයා මේ රටේ එක්කෙනා කියලා හිතා ගන්න. ඕකට කියනවා ප්‍රධාන ලක්ෂණ සටහන් කර ගන්නවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ ඩීටේල්ස් යනවා. මෙයාගේ කොණ්ඩේ දිගයි, මෙයාගේ ඇස් රවුම්, මෙයාගේ මූණ පළලයි, මෙයාගේ කන් ලොකුයි, මෙයා පාටයි, මෙයා අපාටයි, මෙයා ඇඳලා ඉන්නා වූ ඇඳුම ලස්සනයි, මේ ඇඳුම කළු පාට. ওই විදිහට අර ඒ මිනිස්යාගේ තිබෙන්නා වූ ශාරීරික අංග, ඊළඟට ඇඳුම් පැළඳුම්, උස මහත ආදී දේවල් අනුකාණ්ඩ තිබෙන්නේ. ඕවට කියනවා මේ ජීවිතයේ අනුලක්ෂණ බලනවා කියලා. එහෙම බලනකොට ඒක නිසා තව කෙලෙස් හැදෙනවා. ලෝභකම් හැදෙනවා. ඔකට කියනවා අනුභ්‍යංජන ග්‍රහණය කරනවා කියලා. දැන් ඕක මේ තියෙනවා මේ පොඩි ළමයි දිහා දැක්කම අනේ හරි කියනවා මෙහෙම. බූලි වගේ කියනවා. ළමෙක් පොඩි දරුවෙක් දැක්කම හරි බූලි වගේ. තවයක් කියනවා බොනික්ෙක් වගේ කියනවා. අනිත් එක මේ ඔන්න ඔය නිමිත්තක් ග්‍රහණය කරනවා. තව විදිහකට කියන අනුභ්‍යංජනක් ග්‍රහණය කරන්නේ කොහොමද? S2 නිකන් මේ මිනි මැනිකර දෙකක් වගේ කියනවා. අනිත් එක පුංචි දරුවගේ තොල් ඇවිල්ලා නිකන් පියුමක් වගේ කියලා කියනවා. කන් දෙක නිකන් අනේ හරි ලස්සනයි කියලා. දැන් මේ කරන්නේ මොකද්ද? ඒ දරුවගේ අනුභ්‍යංජන ග්‍රහණය කරනවා. පාට, ඊළඟට ඒ තිබෙන ශරීරයේ තිබෙන පුංචි ඇඟිලිවල සිව්මැලිකම්, ඕව අනුභ්‍යංජන. එතකොට gediyata salaka ganeemai ege kotas kotas hatiyata salaka ganeemai kiyala kiyanne dekak ne. api mehema dudangidiyak kiyemu. den dudangidiya gattaan passe dudangidi lokui. ane me dudangidi lokui loku dudangidi kiyala. den onna eka nimitta grahane. අනුභ්‍යංජන ග්‍රහණය කියලා කියන්නේ මොකද්ද? අනේ මේකේ පොත්ත මේ විදිහට හයියයි ඝනකමයි, මේ දොඩංගෙඩියේ දොඩංගුබිකී ලොකුයි, මේකේ ඇට නැහැ, ඔය විදිහට මේක කහපාටයි, මේක රසයි, මේක සුවඳයි, අන්න අනුභ්‍යංජන ග්‍රහණය කරනවා. ඔන්න ඔය වැඩේ කරන්න ගියයින් පස්සේ මොකද වෙන්නේ? ඒක හිතන්ට මේ විදිහට හිතන්ට ඇතුලේ බොයිලින් එක වැඩි. අපේ හිත ඇතුලේ බොයිල් වෙනවා, කෙලස් වැටෙනවා වැඩි. යත්වාදීකරණ මේතං යත්වාදීකරණ මේනම් චක්කුඉන්ද්‍රියං අසංගතං විහරන්තං. දැන් ඕක ඔය විදිහට ඩීටේල්ස් ගියන්න යන්නේ ඇයි? මේ අපි ඒක කන්ට්‍රෝල් කරලා පාලනය කරලා සංවරය කරගෙන නැහැ කියන එකයි. අන්න ඒක නිසා කියනවා මේ නිමිති ග්‍රහණය කරන්න එපා කියලා. න නිමිත්තක් ගාහි හෝති. ওই විදිහට නිමිති ග්‍රහණය එපා. ඊළඟට ඩීටේල්ස් හැටියට විස්තර වශයෙන් හිත හිතා යන්න එපා. යන්න මොකද වෙන්නේ? මේ ඇතුලේ ගින්දරපත් වෙන එක, කෙලස් වැඩෙන එක වැඩි වෙනවා. චක්කුඉන්ද්‍රියං අසංගතං විහරන්තං. ওই විදිහට ඇස සංවර කරගන්න නැතුව ඉන්ට මොකද වෙන්නේ? අභිජ්ජා දෝමනස්ස. අභිජ්ජාව කියලා කියන්නේ ඇලීම. පොඩි ඇලීමක් නෙවෙයි. තදබල විදිහට ඇලීමක් ඇති වෙනවා. දෝමනස්ස ගැටීමක් ඇති වෙනවා. පාපක අකුසල ධම්මා, පාපී විතර්ක මතු වෙනවා. අන්වාස වෙయ్యු මේක මතු වෙලා එනවා. මේ අභිජ්ජා කියන එකේ තිබෙනවා තදබල ලෝභය. තද ඇලීම, තද බැඳීම. සමහර
ගම් වර්ග තිබෙනවා ගාලා පැයක් විතර තියන්න ඕන වේලිලා හයිවෙන්ට සමහර ගම් වර්ග තියෙන එහෙම ඒ පැය ඇතුළත ඊට කලින් ඒක ගලව ගන්නත් පුළුවන් සමහර ගම් වර්ග තිබෙනවා ගාපු ගමන් විනාඩි යනකොට කොන්ක්‍රීට් දැම්ම වගේ බද්ද වෙලා ඇලිලා යනවා අපි හිතී තිබෙනවා සමහර අවස්ථාවලදී මේ කෙලෙස් එනවා ඩිංගක් හිමීටි හිමීටි තමයි ලියලාන්නේ සමහර කෙලෙස් තිබෙනවා මේ වන්දනය අභිජ්ජා වගේ දෙයක් පුදුම විදිහට කාගෙන ගිහිල්ලා හිතේ කෙටිලා සීල් වුණා වගේ එකක් වෙනවා තව එකක් තියෙන මේ හිතට වදින මේ සීල් එක වගේ එකක් අපි මේ ලියුමක් ලිව්වම ඒකට ගහන සීල් එකක් දැන් තියෙන්නේ ලියුම් කරවල හෙඩින්ස් එකක් නමුත් සීල් එකක් තිබුණා දැන් මේ සීල් එකක් ගැහුවම සීල් වර්ග දෙකක් තියෙනවා ඒක ඇත්ත වශයෙන්ම මේ ඒක තියෙන්නේ ඒ ඉන්ක් එකේ තමයි ওই වැඩි තියෙන්නේ ඒක පාවිච්චි කරන තීන්තවල සීල් එක ගැහුවම ඒ සීල් එක ගහලා ඒක උඩේ මොකක්වත් තියන්නේ නැතුව ටිකක් වෙලා තියන්න ඕනේ සීල් එකට ගහපු ඒ සීල් අකුරු ටික ඒ මාක් එක වේලින්ද තියෙන්න ඕනේ යම් කිසි දෙයකින්වත් වේලුනේ නැත්තම් ඒකෙන් වෙන්නේ මොකද්ද ඒක බොඳ වෙලා ඉහිරලා යනවා සමහර සීල් වල ගහන තීන්තවල තියෙන ගහපු ගමන් වැඩි වෙලාවක් යන්න කලින් ඒක නිකන් හොද්දටම සීල්ම තමයි මේ අභිජ්ජාව කියන එකත් ඇවිල්ලා පුදුම විදිහට මේකේ බැඳීම කියන එක තද බල විදිහට ඇති වෙනවා ගැටීමත් ඒ වගේ දෝමනස්ස පාපක අකුසල ධම්මා අන්වාස වෙయ్యු දැන් මේක මේ ගලාගෙන එනවා මේ හිතට දැන් මේක හොද්දටම හැම එක්කෙනාටම සක්සුදක්සේ පැහැදිලිනේ ඔහොම වෙනවා කියලා එහෙන් දේවල් මේ විදිහට ඩීටේල් බලබලා යනකොට ඔක වෙනවා කියලා මේ පැහැදිලි ඉන්නේ කොහොමද ඉතින් අපි නිවන් දකින්නේ ඔය විදිහට බැලීම ඔය විදිහට ග්‍රහණය කිරීම නිවන් දකින්නට බෑ අපිට ධර්මාභෝධය කරගන්නට බෑ අපිට ඒක නිසා අපි ධර්මය කොච්චර කතා කරා ධර්මය කොච්චර සාකච්ඡා කරා ඔය ඔතන සංවර වෙන්නේ නැතුව ඔය දොරටුව ආරක්ෂා කරගන්න නැතුව අපි කොච්චර ඔය ටොපික් එක කතා කරත් අපිට නිවනට යාගන්න ධර්මාභෝධයට යන ගමන සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම තස්ස සංවරාය පටිපජ්ජති. මේ ඇහැ සංවර කර ගැනීම සඳහා පිළිපැදීමක් කරනවා. ඒ ඇහැ සංවර කර හැබැයි ඒක පිළිපදින්නට ඕනේ. රක්කති චක්කු ඉන්ද්‍රියක් ඇස සංවර කරගන්නවා මේ චක්කු ඉන්ද්‍රිය සංවරං ආපජ්ජති ඇස සංවර කර ගැනීමට පත් වෙනවා තව කාරණයක් කියන්න ඕනේ අපේ පින්වතුන්ට ඒ තමයි වචන දෙකක් තිබෙනවා මෙන්න මෙහෙම යමක් සිදු කරනවා යමක් සිදු වෙනවා යමක් සිදු කරනවා යමක් සිදු වෙනවා මේක දෙකම ක්‍රියාවල් දෙකක් ක්‍රියා වචන දෙකක් සිදු කරනවා කියලා කියනකොට ඒකට intentional effort එකක් අවශ්‍යයි හිත යොදපු යම්කිසි ශක්තියක් අවශ්‍යයි එතකොට තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ හිතලා කරනවා ඒකට කියන සිදු කරනවා සිදු වෙනවා කියලා කියන එක ඇවිල්ලා නිකන් ඉබේ කිසිම effort එකක් නැතුව effortlessly it happen. ඒ කියන්නේ මොකක් හරි එකක් සිද්ධ වෙනවා. මේ නිවන් දැකීම සඳහා මේ සීලේ රකිනකොට ඕකත් දෙක විදි දෙකකට වෙන්න පුළුවන්. සීල් රකිනවා සීල් රැකෙන. හැබැයි රැකින සීලය මාර්ගීය කියන එක වඩවල දෙන්නේ නැහැ. රැකෙන සීලය මාර්ගයේ වඩවල දෙන්නේ නැහැ. නිවන් දකින්නට බෑ.
ධර්මාබෝධය කරන්නට බෑ. රැකින සීලය. රකින සීලෙන් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා මේ ඇහි සංවරය සිද්ධ වෙනවා, ඇහි සංවරය සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රක්ඛති චක්කු ඉන්ද්‍රියං, ඇස ආරක්ෂා කර ගන්නවා. හැබැයි ආරක්ෂා වෙනවා කියන එක නෙවෙයි. ඒක effortless එකක් වෙනවනේ. මේ මාර්ගයේ වඩන්ට අපිට උත්සාහයක් දරන්න ඕනේ. කවදාකවත්ම මේ මගේ ඇස ඔය නිකං කපාලනේ වෙනවා, සංවර වෙනවා කියලා එහෙම උත්සාහයක් නොදර ඔය රැකෙන්ට අරපු දේවල් වල එහෙම එකක් වෙන්නේ නැහැ. මේක හොඳට රකින්න ඕනේ. ඒකට තමයි මාර්ගය වඩනවා කියලා කියන්නේ. වීරිය නැතුව මාර්ගය වැඩෙන්නේ නැහැ. අනිත් එක තමයි සෝතේන සද්දං සුත්වා. දැන් අපි කණින් සද්දයක් අහලා ඒ සද්දයේ ඉස්සර වෙලාම ගන්නවා මේ කතා කරේ ගැහණු කෙනෙක්, මේ කතා කරේ පිරිමි කෙනෙක්, මේ කතනේ හරී තියෙනවා සෞම්‍ය ගතියක්, හොඳ ගතියක්, දුංකාර ගතියක්, මිනි ගිඩි ගතියක් තියෙනවා. ඔන්න යනවා ඒ සද්දේ සම්බන්ධයෙන් මොකද වෙන්නේ? ඕ අනුභ්‍යංජන යනවා. ඒකෙ තිබෙනා වූ ඩීටේල්ස් හිත හිතා යනවා. මොකද වෙන්නේ? කෙලෙස් හැදෙනවා. කෙලෙස් පැලවෙනවා. ලෝභකම් ඇති වෙනවා. මට නෑ කියලා ද්වේෂකම් ඇති වෙනවා. දැන් මේ වැඩේටත් සද්දයක් අහලා ඒ කන සංවර, ඒකට කෙලෙස් ඇතුල් නොවි තියෙන්න සංවර වෙන්න අපිට උත්සාහයක් කරන්න ඕනේ. ඇහෙන් රූපයක් දැක්කම කනින් සද්දයක් ඇහුවම සංවර කරගන්න ඕනේ. ඒකට සිහියක් අවශ්‍යයි. උත්සාහයක් අවශ්‍යයි. ගහණේන ගන්ධං ගායිත්ව. නාසයෙන් මොකක් හරි සුවඳක් දැනුණා. සංවර කරගන්න උත්සාහයක් දරන්න ඕනේ. ජීවහාය රසයන් සායිත්ව. දිවෙන් රසයක් දැනගෙන. ඒ දිවෙන් රසයක් දැනගෙන ඒ රසය ඇදී ගිය හිත සංවර කරගන්නට, දිව සංවර කරගන්නට උත්සාහයක් අවශ්‍යයි. කායේන පොට්ටබ්බං පුසිත්ව. කයින් ස්පර්ශය දැනගෙන මේ අහවල් ස්පර්ශය කියලා ඒකේ ඩීටේල්ස් යන්න නැතුව, විස්තරයක් නැතුව සංවර කරගන්නට උත්සාහය තියෙන්න ඕන. දැන් මෙන්න මේ කියන්නා වූ ඇස, කන, නාසය, දිව, ශරීරයේ කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ බාහිර වශයෙන් ග්‍රහණය කරන ඉන්ද්‍රිය ධර්ම පහ රැකගන්නට, ආරක්ෂා කරගන්නට මේකට අවශ්‍ය සිහියක් අවශ්‍යයි. හොඳට සිහිය අවශ්‍යයි. මේ ගැන කතා කරන්නටත් ඕනේ. කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මේ හැම තැනම තිබෙන්නේ මේ වටපිටාවේ හැම තැනම තියෙන අපේ ඇස හොඳට ඇරියම, වටපිටාවට හැරෙව්වන් පස්සේ තියෙන ඔක්කොම දේවල් තියෙන්නේ මොනාhari වරද්දලා ගන්න පුළුවන් වටපිටාවක් තමයි තියෙන්නේ. හැබැයි ඒවා එදත් ඒ විදිහට තියෙනවා, ඊයේ තිබුණා, හෙටත් තිබෙනවා, අදත් තිබෙනවා. ඒ වගේ නෙවෙයි වරද තිබෙන්නේ. වරද තිබෙන්නේ අපේ මේ හිත ග්‍රහණය කරන්නට පැදගෙන යන විදිහ නවත්ත ගැනීමයි. අනිත් එක තමයි මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තක් ගාහී හොති, නානු ව්‍යඤ්ජනක් ගාහී. හිතට යම්කිසි දෙයක් හිතුනම, දැනුනම, අදහසක් ආවම ඒක එතනින්ම කට් ඔෆ් කරන්න හොඳට උත්සාහයක් කරන්න ඕනේ. යත්වාදිහි කරන මේ නම් මනින්ද්‍රියං අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස වේයෝ. ඉතින් මේ මනස සංවර කරගන්න නැතුව හිටියොත් එහෙම අරක එනවා, ගලාගෙන එනවා. තස සංවරය පටිපජ්ජති, සිහියෙන් සංවරයේ පිණිස ඉදිරිපත් වෙනවා. රක්කති මනින්ද්‍රියක්, මනස් මනින්ද්‍රිය ආරක්ෂා කරගන්න. දැන් මේ වැඩේ කරන්නට මොකක්ද අවශ්‍ය වෙන්නේ? සමාදන් වුණාට හරියයිද? මම ඇසින් රූප දැකීමෙන් අපි හිත මෙහෙම ශික්ෂාපදයක් නෑ.
ඇසින් රූප දැකීමෙන් වැළකීම සමාදන් වෙමි. කනින් සද්ද ඇහීමෙන් වැළකීම සමාදන් වෙමි කියලා ওই විදිහට සමාදන් වුණාට හරියන්නේ නැහැ. මේක පුරුදු කරන්න ඕනේ. මේක පුහුණු කරන්න ඕනේ. මේකට බැහැලා සිහියෙන් යුක්ත වැඩ කරන්න ඕනේ. එතකොට තමයි මේක හිතට එන්නේ. ඒක නිසා මේක සමාදාන සීලයක් නෙවෙයි. මේක හාමුදුරුවරුන්ට ස්වාමින් වහන්සේලාට විතරක්ම තිබෙන එකකුත් නෙවෙයි. භික්ෂුණීන්ට පැවරිච්ච එකකුත් නෙවෙයි. මේක නිවන් දකින්ට කැමැති නිවන් ගමන යාගන්ට කැමැති චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයට කැමැති හැම දිනාම පුරුදු කළ යුතු ධර්මයක්. මේකට අවශ්‍ය මොකද්ද? සිහිය. හොඳට සිහිය අවදි කරගෙන යන්න ඕනේ. දැන් මේ සිහිය නැතුව ගමකට බැස්සොත්, සිහිය නැතුව නගරයකට බැස්සොත්, නගරයේ තිබෙන දේවල්, ගමේ තිබෙන දේවල් හිත අවුස්සලා, ඒ වගේ හිත ඇවිස්සලා, ඒ වගේ හිත කෙලෙස් වලින් පුරවලා, ඒ වගේ විතරක් හදාගෙන මහා ගිනි ගොඩක් මේකේ හදාගන්න. ඒක නොවෙන්ට හිත පරිස්සම් කරගන්නට මේ ඉන්ද්‍රිය සංවර සීලය විශේෂයෙන්ම අවශ්‍යයි. අනිත් එක සෝ ඉමිනා අරියේන සීල සංවරේන. මේකට කියනවා ආර්ය වූ සීල සංවරය කියලා. අරියේන සීල සංවරේන සමන්නාගතු අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදි. දැන් මේ මෙහෙම සිහියෙන් යුක්තව ඉන්නකොට, අපේ හිතට කෙලෙසයක් නැතුව ඉන්නකොට, අපේ ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි හිතයි ආරක්ෂා කරගෙන වැඩි විතරක යන්නේ නැතුව ඉන්නකොට ඇත්තට මේ හොඳට නිදාගන්නත් පුළුවන්. සමහර අයට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැත්තේ ඇයි? මේ අහපු දේවල්, හිතපු දේවල්, හිතට දැනෙච්ච දේවල්, දැකපු දේවල්, ස්පර්ශ කරපු දේවල් පිළිබඳව හෝගාල විතර්ක කර කර විතර්ක කර කර අනුභිඤ්ඤණ අරගෙන, ඊට පස්සේ නිමිති අරගෙන දිගට පවත්වාගෙන යනවා. ඒක නිසා මේ සංවර වීම කියලා කියන්නේ මේක ඇවිල්ලා ආර්ය ඉන්ද්‍රිය සංවරයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක ආර්යයන් වහන්සේලාට අයිති වැඩක්. යම්කිසි කෙනෙක් මේ ආර්යයන් වහන්සේලා කරන්නා වැඩේ කරන්න යනවා නම් ඒකාන්තයෙන්ම එයා ආර්ය ධර්මයට සම්බන්ධ වෙනවා, ආර්ය බවට පත් වෙනවා. සෝ ඉමිනා ආර්යේන සීල ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතු. මේ ආර්ය ඉන්ද්‍රිය සංවර සීලෙන් සමන්නාගතු වුණාම ඇතුළත තමන්ගේ හිතේ පුදුම විදිහේ නිවැරදි සැපයක්, සාන්ත සැපයක් විඳිනවා. මෙන්න මේ සාන්ත සැපේ විඳ ගැනීම සඳහා තමයි අපි මේ ඉන්ද්‍රිය සංවර සීලය කරන්නේ. ඒක නිසා මේකේ කියන්න තියෙන එකම දේ තමයි මොක පුරුදු කරන්න ඕන. අපි පුරුදු කරන්නේ කොහොමද? පුරුදු කරන්නේ ටිකක් මේ වැඩේට බහින්න ඕන. බැහැලා අපි හිතමු මිනිස්සු දිහා බලලා, මිනිස්සු දිහා බලලා, යනේන මිනිස්සු දිහා, වාහන දිහා බලලා, ඒ බලන බලපු ගමන් විස්තර නොසිතා ඉඳ අපි හිත ටිකක් පුරුදු කරන්න ඕන. මිනිස්සෙක් ගියා, මිනිස්සෙක් යනවා, මිනිස්සයා යනවා දැක්කා, කොහෙටද යන්නේ, මොන කඩේටද යන්නේ, මොන දිශාවටද යන්නේ, ඇයි යන්නේ, මෙයා කොහේ එක්කෙනෙක්ද, ආන්නේ ඒ විස්තර හොයන එක වළක්වාලන්ට ඇයි මම මේ විදිහට හිතන්නේ, ඇයි මට මේකේ තිබෙන ප්‍රයෝජනේ මොකද්ද? අන්න ඒ විදිහට හිත වළක්වා ගන්නට මහන්සියක්, උත්සාහයක් යොදන්න ඕනේ, දරන්න ඕනේ. එහෙම කරාන් පස්සේ, එහෙම ටික ටික කරගෙන යනකොට තමයි අපේ හිත අර විස්තර හොයන එක, විස්තර කතනය හොයන එක, විස්තර කරගෙන යන එක, ඊළඟට කෙලෙස් උපදවා ගැනීමට, කෙලෙස් ඉපදීමට හේතු වෙන අර විතර්ක කිරීම වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකට සිහිය අවශ්‍ය නැද්ද? මේකට සිහිය අවශ්‍යයි. ඒක නිසා ඉන්ද්‍රිය සංවර සීලය කියන එක, එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය කියන එක
සමාදානයක් නෙවෙයි මේක සිහියෙන් යුක්තව පුරුදු කිරීමක් සිහියෙන් යුක්තව පුහුණු කිරීමක් සිහියෙන් යුක්තව ක්‍රියාත්මක කිරීම මේක මේ මේ ඉන්ද්‍රිය සංවර සීලයේ ඇතිවෙන්න භාවනාව හොඳට කෙරෙනවා භාවනාව හොඳට කරගෙන යන්න පුළුවන් භාවනා චිත්ත සමාධිය හොඳට ඇදෙනවා ආරම්මණයේ පිළිබඳ හොඳට විමර්ශනය කරන්න පුළුවන් ආරම්මණයේ තිබෙන්නා වූ යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන් ආන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය ඉන්ද්‍රිය සංවර සීලය දේශනා කළ තිබෙන්නේ ඉතින් මේ නිවන් දකින්නේ අපි ඉන්නේ ඒක නිසා නිවන් දකින්ට එක විනාඩි 5ක් එක විනාඩි 10ක් පැය කාලක් මේ වැඩේ කැඩි කැඩි හරි කරන්න පුළුවන් නම් මේ සංවරය හදා ගන්න පුළුවන් නම් ඇස සංවර කර ගන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨම දෙයක් අනිත් එක තමයි තව එකක් තිබෙනවා අපිට කියන එක ලේසි කරන එකයි අමාරු හැමතැනම මෙහෙමයි බණක් කියන එක ලේසි කරන එක අමාරු ඒ වගේම සල්ලි හොයන එක කියන එක ලේසි කරන එකයි අමාරු ගයක් තොරක් හදන විදිහ කියන එක ලේසි මේ කන්දේ මේ පාරේ මේ විදිහට මේ ගේ මේ විදිහට වාහලේ දාලා මේ විදිහට පාට ගාලා කරන්න කියලා කියන එක ලේසි හදන එකයි අමාරු කියන එක ලේසි කරන එක අමාරුයි හැබැයි අමාරු දේ අමාරුයි කියලා ඉන්නේ නැතුව ඒක ටික ටික හරේ කරන්න උත්සාහ කරන්න ඕනේ එතන තමයි පාරමී ගුණේ වැඩි අපි බන අහන්නම සීමා කරන්න හරිනේ එතකොට අපි නිකන් අර වට්ටෝරු කියූපු කට්ටියක් වගේ බලපත් වෙනවා කියන්නේ බෙහෙත් වට්ටෝරුම කියවනවා බෙහෙත් වට්ටෝරුම කියලා බෙහෙත් තුණ්ඩුම කියවලා බෙහෙත් වර්ගම කිය කියා අහවල් ලෙඩේට මේක හොඳයි මේ ලෙඩේට මේක හොඳයි මේ ලෙඩේට මේ හොඳයි ওই විදිහට කිය කියා හිටිය විතරක් වෙනවා අවසානයේදී අපි බිහිපු බෙහෙතක් අපි නිරෝගී වෙච්ච බවක් නෑ ආන්නේ වගේ ධර්මයේ කියන එක කිය කියා ඉන්න තැනටම සීමා කරන්නේ නැතුව ඉන්ද්‍රිය සංවර සීලේ කිය කියා ඉන්න තැනටම සීමා කරන්නේ නැතුව අපි මේක පුරුදු කරන්න ඕනේ අපි මේක එතකොට තමයි ධර්මය පුරුදු කරන පිරිසක් බවට පත් වෙන්නේ දැන් මේ වෙලාවේ ලෝකේටම තිබෙන ප්‍රශ්නයක් තමයි අපි සියලු දෙනාම මේ අත්විඳින්න. ඉතින් මේ අත්විඳින එක ඉතින් අපි කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයිනේ. ඒක ඉතින් කොහොම හරි මේ අපිට කඩාගෙන ආවා. ඉතින් දැන් අපි ප්‍රායෝගිකව තව ක්‍රමයක් හොයාගත්තා. දැන් ලං වෙලා බණ දේශනා කරන්න විදිහක් නැහැ සාකච්ඡා කරන්න විදිහක් නැහැ ඒකට ඉතින් තව ක්‍රමයක් අපි මේ ස්වාමින්වහන්සේ දුර ඉන්නවා ඉතින් මේ පින්වතුන් තව පලාතක දුරක ඉන්නවා ඉතින් ඒ පින්වතුන්ට ධර්ම දේශනා කරන විදිහක් අපි හදාගත්තා ඒකත් හොඳයි හැබැයි මේ කියලා දෙන කාරණා ටික මේ බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවරය හැටියට කියලා දෙන කාරණා ටික මං කොහොමද මේ රූපයක් දැක්කම කෙනෙක් දැක්කම මිනිස්සෙක් දැක්කම ළමයෙක් පොඩි දරුවෙක් දැක්කම එහෙම නැත්නම් කඩේකට ගිහිල්ලා භාණ්ඩ ටිකක් දැක්කම මම කොහොමද මගේ ඇස් දෙක වහගන්නවද නැත්නම් ඇස් දෙක අරගෙන සිහියෙන් ඉන්නවද සිහියෙන් ඉඳගෙන මම කොහොමද මගේ හිතට මේ විතරක එන එක වළක්වා ගන්නෙ කියන තැන අපි පුරුදු කරගෙන ඉන්නු පුරුදු කිරීමටපත් වෙන්න එතන තමයි ධර්මය තිබෙන තැන බවටපත් වෙන්නේ. නැත්නම් එහෙම වෙන්නේ අපි හරක් බලපු ගානටපත් වෙනවා. ඔයක ප්‍රසිද්ධ කතාවක්නේ. අනුන්ගේ හරක් බලනවා කියලා කියන්නේ. අනුන්ගේ හරක් බලනවා කියලා කියන්නේ මේ Tamanට මොකක්වත් නැහැ. නිකන් හරක් ටික බලාගෙන ඉන්න එක විතරයි. ඒ හරකාගේ තිබෙන කිරි ටික ඒ වගේම තෙල් ටික, ගිතෙල් ටික ඔක්කොම පස්ගෝ රසම අයිතිකාරයට.
ආන්න ඒක නිසා මේ මේ ඉන්ද්‍රිය සංවරය කියන එක බුදුරජාණන් වහන්සේ නිකම්ම හිතලු කියපු කතාවක් නෙවෙයි. උන්වහන්සේ මේක ප්‍රායෝගික පුරුදු කරලා ඒ පුරුදු කරලා ඒකෙන් ධර්මයක් රසයක් දහම් රසයක් අත්විඳලා ඒ අත්විඳපු ධර්ම රසය අපිට බෙදා දීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒක නිසා අපිත් යම් කිසි විදියකින් මේක පුරුදු කරොත් අපිටත් මේ ධම් රසය මෙනවා. ඒක නිසා ගුත්තද්ධාරය කියලා කියන්නේ අපේ හිත සිහිය යොදලා මේ ඇස කන නාසය දිව ශරීරය සංවර කර ගැනීමට සිහියෙන් යුතු කටයුතු කිරීමයි. දැන් මම කිව්වා මේ ඇසින් රූප දැකීම සහ නිමිත්තක් ග්‍රහණය සහ අනුව්‍යඤ්ජනක් ග්‍රහණය. අර නැති තණ්හාවල් ලෝභයන් ගලාගෙන ඉන විදිහට හිතන ක්‍රමය. ඒක නවත්ත ගන්න ඕනේ. ඒක නිසා තමයි ඉන්ද්‍රිය සංවර සීලය තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට මෙන්න මේ උංචි කතාව මේ ඉන්ද්‍රිය සංවර සීලය සිහියෙන් රකින විදිය මේ විදිහට මතක් කරනවා. ඊළඟට මම හිතනවා අපෙන් ප්‍රශ්න අහපු පින්වතුන්ට මේක තේරුම් ගැනීමට ප්‍රමාණවත් ධර්ම කොටසක් කියලා. උනාට තියෙනවා නම් මේ පින්වතුන්ට අහන්න පුළුවන්. ඉතින් අද මේ පින්වතුන් දුර පළාතක ඉඳගෙන අපිත් මේ දුර ස්ථානයක වැඩ ඉඳගෙන දැන් මේ අපේ ස්ථානයේ ඉඳගෙන මේ පින්වතුන්ට ධර්මයේ දේශනා කරනවා. මේ පින්වතුන් දුර ඉඳගෙන අහනවා. මොනහරි දෙයක් තියෙනවා නම් මේ පින්වතුන්ට දැන් ප්‍රශ්න හැටියට අහන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආර්ය සීල ස්කන්ධය යටතේ මේ සතිය සිහිය මුල් කරගෙන ඉන්ද්‍රිය සංවර සීලය ගුණ කරගන්න හැටි දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මය මේ පින්වතුන්ගේ ජීවිතයට එක්කාසු කරගෙන ඒ වගේම පුරුදු වෙන්න අරින්නේ නැතුව පුරුදු කරමින් හිතේ දහම් රසයේ උපදවාගෙන ඒ වගේම සිහියෙන් නුවණින් ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කරගෙන ධර්මාර්ගයේ ගමන් කොට අමා මහ නිවෙනින් සැනසෙන්න මේ මාර්ගයක් කරගනිත්වා මේ මාර්ගයේ මේ පින්වතුන්ට යාගන්ට හැකි වේවා. සෑම දිනාටම කෙලවර අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රීන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. දැන් මේ පින්වතුන්ට මේ අපි දහම් කොටසක් මතක් කළා. දැන් තියෙන්නේ ප්‍රශ්න අහලා තියෙන දෙයක් සාකච්ඡා කිරීම. එතකොට ප්‍රශ්නයක් අහනකොට මේ වෙලාවේ වීඩියෝ එක ඕන් කරන්නේ නැතුව මයික් එක විතරක් ඕන් කරලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය අහන්ඩ ඒ ප්‍රශ්නේ අහලා උත්තරයක් හොයාගෙන ඉන්නට පස්සේ තව එක්කෙනෙකුට තමන්ගේ මයික් එක ඕන් කරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් මේ පින්වතුන්ට ප්‍රශ්න සහ සාකච්ඡා ප්‍රශ්න සහ උත්තර පිළිබඳ සාකච්ඡාවක් ධර්ම සාකච්ඡාවක් සිදු කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් හොඳයි. එහෙනම් ධර්මාභූතය වේවා. දැන් ප්‍රශ්න තියෙනව අහන්න තෙරුවන් සරණයි. ඔව් දැන් මේ රණේෂ් මහත්තයා එංගලන්තයේ ඉඳලා අහන්නේ. එතකොට මහත්තයා මේ දැන් යම්කිසි ඔගේ ඉස්සරහට ගිය ගතියක් තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම දැන් අපිට හිතට ක්ලේශයක් ඇති වුණා කියමු. ඒ ක්ලේශය ඇති වුණාම ඒ ක්ලේශය ඇති වුණේම අරක සංවර වෙන්නේ නැතුව ඇතුළට කාගෙන ගිය නිසායි. ඒක නොවෙන්ට ආරක්ෂා වෙන්න ඕන. ඒක නිසා දැන් තව එකක් තියෙනවා ප්‍රාථමිකව. දැන් හැම එකේම පුරුදු නැහැ කියලා කියමු. පුරුදු නැතුව ඉන්නකොට පොඩ පොඩ නියෝග කරන්න ඕනේ වෙන්නේ. පොඩ පොඩ කරනකොට මේ ඉස්සර වෙලා පොඩ පොඩ
ඉතින් හිතට අර ඇහෙන් රූපයක් දකිනකොට කනෙන් සද්දයක් ඇහෙනකොටම නාසයට නිකන් ගඳක් සුවඳක් දැනෙනකොටම ඒක නිකන් අර හොඳට පුරුදු වෙච්ච එක්කෙනෙකුට වගේ ඕක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ඉතින් අර ටිකක් ඉස්සරහට හිතුවිලි දෙක තුනක් ඉතින් ඇවිස්සලා යනකොට ඒ වෙලාවට හරි අල්ලගෙන නෑ මේක මට හොඳ නෑ මේක හිතන්ට හොඳ නෑ මේක අයින් වේවා කියලා හිතලා හරි නැත්තම් කාරණේ තේරුම් අරගෙන හරි ඒක කඩා ගන්නට නිකන් අර වැඩිගෙන යන එක කඩා ගන්නට උත්සාහ කරනවා නම් ආන එතන තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය සහ විතර්කණය කරන්නේ නැතුව ඉන්න එක. දැන් ඔය දැන් බලන්න මේ කාලේ දැන් මේ සමහර රටවල් මේ තිබෙනා වෛරසයත් එක්ක තියෙන්නේ ඇති වෙච්ච එක සමහර රටවල් උත්සාහ කරනවා මේක එන්නේ නැතුවම තියාගන්න. ඒත් සිහියෙන්. ඊට පස්සේ තියෙනවා තව එකක් තියෙනවා ඇති වුණාට පස්සෙත් පොඩ්ඩක් හරි ඉස්සරහට ගියාට ඊට පස්සේ එතනින් හරි සංවර කරගන්න. එතනින් හරි නවත්ත ගන්න. එහෙම උත්සාහ කිරීම හොඳයි. මේ හොඳයි මහත්තයා තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔව්. ඔව්. ආ කියන්න. ආ කියන්න. මෙහෙමයි ඉන්ද්‍රිය සංවර සීලය සම්පූර්ණ වුණා කියලා කියන්නේ රහත් වීමයි. ඒ දක්වාම මේ වැඩේ තියෙන්න ඕන. කෙලෙස් නසාගෙන ගිහිල්ලා සම්පූර්ණම විස්කම්බණයෙන් නසලා ඊට පස්සේ ඉස්සර වෙලාම කෙලෙස් ওই වැඩෙන් කරන්නේ තදංග වශයෙන් ප්‍රහාණය කරනවා. ඊට පස්සේ දිගට අල්ලගෙන විස්කම්බණය කරනවා. ඊට පස්සේ සමුච්ඡේද ප්‍රහාණය කරනවා. ඔය සමුච්ඡේද ප්‍රහාණය කරන අවස්ථාව දක්වාම මේ කියන ඉන්ද්‍රිය සංවර සීලය දිගටම කරගෙන යන්න ඕනේ. කෙලවර ඇවිල්ලා රහත් වීම, නිවන් දැකීම. හොඳයි, තවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ දැන් ඔය රනේෂ් මහත්තයා ඇහුවේ ප්‍රශ්නය මේ ඉන්ද්‍රිය සංවර සීලය කරන්නේ කොහොමද කියලා. හැබැයි මම හිතනවා අපේ අනිත් පින්වතුන්ට මේ ප්‍රශ්නය ඇහෙනව නේද? එහෙම මහත්තයා අහපු ප්‍රශ්නය ඇහෙනවනේ. මොකද රකින සීලයයි රැකින සීලයයි. ඔව්. ඔව්. රකින්න සීලයයි රැකින සීලයයි ගැන ඔය ප්‍රශ්නේ අහන්නේ. රකින්න සීලය කියලා කියන්නේ අපි ඕනෑකමෙන් සිහියෙන් යුක්තව ඉන්න. දැන් හොඳට බලන්න, දැන් අර සමහර පින්වතුන් ඉන්නව නේද, රැට නිින්දෙට යනකොට හරි ගුණවන්ත විදිහට මේ බොහෝම පංච සීලයේ සමාදන් වෙලා පිරික් කියාගෙන නිින්දෙට යනව නේද? එහෙම ඇතිනේ. ඉන්නවා, මං අහ දන්නවා, මට දන්නවා. රාත්‍රියට නින්දට යනකොට පන්සී සමාදන් වෙනවා. පන්සී සමාදන් වෙලා කරණීමිත්තු සූත්‍රය කියලා හොඳට නිදා ගන්නවා. ඇයි රාත්‍රියට පන්සී සමාදන් ගන්නෙ? සත්තු මරයි කියලා. ඇයි රාත්‍රියට පන්සී සමාදන් ගන්නෙ? හොරකම් කරන්න යයි කියලා. අරද ඇසිරෙයි කියලා, ගුරු කියවෙයි කියලා, දිහිනෙන් සුරාපානය කරයි කියලා නෑ. අපි පන්සියේ සමාදන් වෙලා නිදාගත්තම මොකක්වත් තේරෙන්නේ නෑනේ. බවංගේට ගිහිල්ලා ඔහේ ඉන්න එකනේ. ඒක නිසා ඉතින් ඔහේ සිහියක් නැතුව ඉතින් හැබැයි දැන් කාටවත් චෝදනා කරන්න බෑ ඒ නිදාගෙන හිටපු කාලය තුළ මෙයා පන්සිල් කැඩුවයි කියලා. අන්න රැකින සීලය. රකින සීලය කියලා කියන්නේ අවස්ථාව ආවම ඒ අවස්ථාවෙන් රකින එකයි. දැන් උදේට පන්සිල් සමාදන් ගලා උදේ ඉඳලා හැන්දෑවට රකින එකයි, රැට හැන්දෑවට පන්සිල් සමාදන් වෙලා නිදා ගන්නවා කියන එක අතර දෙකක්නේ. ඔය සමහර අයගේ තිබෙනවා අවධානයෙන් තොරව සිහියක් යදන් නැතුව ඔහේ නිකන් ඉන්නවා. එතකොට නිකන් ඉතින් ඇත්තටම එයා හිතින් රකින්නේ නැහැ.
හිතින් හිතලා රකින්නේ නැහැ. ඉතින් ඔහි රකිනවා. දැන් අන්නේ ඒකටයි කිව්වේ රකින සීලය කියලා. දැන් අපි හිතමු මේ දැන් හරකෙක් ඔය තනකොළ ටිකක් කනවා කාලා ඉන්නවා. ඉතින් කොතන හරි නිදා ගන්නවා වතුර ටිකක් ලැබුණු බොනවා. ඉතින් ආය ටිකක් කනවා. ඉතින් ඔය ඉන්නවා. ඔය මැස්සෙක් මදුරෙ දෙන්නේ කෙලව ගන්නවා. ඉතින් ආය නිදා ගන්නවා. ඔය ඉන්නවා. දැන් ඒ හරකාගේ පන්සේ තියෙනවද නැද්ද? සත්තු මරනවද? හොරකම් කරනවද? පරද හැසිරෙනවද? සතා බොරු කියනවද? ඒ හරකා සුරාපානය කරනවද? නැහැ. බැලුවන් පස්සේ ඉතින් තියෙනව නේද පංචශීලයක්? ඉතින් මිනිස්සු ගාව නැහනේ. මිනිස්සු ගාව නැති සීලය අපිට මේ අපිට ලොජිකලි ගැලුවොත් එහෙම ඒ හරක ගාව තියෙනවනේ. මේ මෙතන නැති. හැබැයි එයාට එහෙම සීලයක් කියලා රකින හිතක් නැහැ. ඔහි ඉන්නවා. අන්න ඒක නිසා රකින සීලයයි රැකින සීලයයි කියලා කියන්නේ හිත යොදන්නලා තියෙන එක රකින්නවා. ඒකට උත්සාහයක් තිබෙනවා. ඒකට චේතනාවක් තිබෙනවා. ඒක චේතනාව ගුණ වෙනවා. ඒකට විතරකයක් තිබෙනවා. රැකින සීලය කියලා කියන්නේ නිකන් ඔහේ ඉන්නවා කියන එකයි. ඒක නෙවෙයි වටින්නේ ඔය හොඳට හිතලා රකින්න එක. ඔක්කොට තව එකක් තියෙනවා මේ අහන බණයි ඇහෙන බණයි කියලා එකක් තියෙනවා. සමහර තැන්වල තියෙනවා ඇහෙන බණ. ඔහේ බණ දාලා තියෙනවා උයනවා කපනවා කොටනවා බදිනවා තෙල් දානවා බණත් ඔහේ යනවා. පිරිතුත් ඒ වගේ. පිරිතුත් ඔහේ දාලා තියෙනවා තුන් සූත්‍රයේ තියෙනවා අටනාටියක් තියෙනවා. ඉතින් ඒකත් යනවා. ඉතින් ඔය මිනිස්සුත් වැඩ කරනවා. එය අහන්නේ. ඒක නිසා පොඩ පොඩ ඉතින් එහෙට මෙහෙට යනකොට බණ කියන සද්ද පිරික් කියන සද්ද ඇහෙනවා. ආන්න එතකොට එයා අහන බණක්ද ඇහෙන බණක්ද? අහන පිරිසක්ද ඇහෙන පිරිසක්ද? පිරිත ඇහුවොත් තමයි ಗುಣ තියෙන්නේ. හොඳට හිත යොදලා ඇහුවොත් ಗುಣ තිබෙනවා. එනිකන් අර එහෙම මෙහෙන් යන ඇහෙන ඒවා ඒ තරම් ಗುಣ නැහැ. හැබැයි වෛරස් එකට ආවන් පස්සේ ඒක වෙනස්. වෛරසයට આવොත් එහෙම වෛරසේ ගන්න වෛරසෙත් තියෙනවා එන වෛරසෙත් තියෙනවා. ඒකේ නම් ඉතින් දෙකක් න ගන්න එකයි දෙකම එකයි. හොඳයි. තවත් කාට හරි තියෙනනම් ප්‍රශ්නයක් ඉතින් අහන්න පුළුවන්. අවත් ගන්න කන. කොහොමද? ඔව්. අනිවාර්යයෙන්ම මහත්තයා සතිපට්ඨානය කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලයයි ඉන්ද්‍රිය සංවර කර ගැනීමයි සිහිය යතේ සම්බන්ධයානේ. අනිවාර්යෙන්ම ඔය වැඩේට සිහිය අවශ්‍යයි. ඉන්ද්‍රිය සංවර සීලයට සිහිය අවශ්‍යමයි. ඒක නිසා අනිවාර්යෙන්ම මේ ඔය වැඩේ කරන්න සිහිය බන්ධනේ කරන්නටම ඕනේ. ඒක නිසා අනිවාර්යෙන්ම හොඳට පැහැදිලිවම ඒකේ සම්බන්ධතාවයක් තියෙන සතිපට්ඨාණි තියෙනවා. දැන් ඔක මේ මයික් එක ඕෆ් කරන්න. අහන්න ප්‍රශ්න. කවුද නෝන කෙනෙක් ඇහුව නේද ප්‍රශ්නයක්? මයික් එක ඕන් කරලා ප්‍රශ්න අහන්න. මේ මෙහෙම කරන්න ඔය ලවු ස්පීකරේ අඩු කරන්න. ස්පීකර අඩු කරන්න. අනිත් විදිහට දැක්කොත් ඒ ඉන්ද්‍රිය සංවර සීලය ඒකේ සිහියක් තියෙන උපකාරයක් තියෙනවා. සිහියෙන් යුක්තව බැලීම පුරුදු කරන්නේ ඔය විපස්සනාවට යන්නයි. විපස්සනාවට යනකොට සීලය තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවා. මේ දැන් එතකොට ඒක තේරුම් ගන්න ඕන මෙහෙම. දැන් අපි විපස්සනාව කරනකොට නිමිති ගන්නෙ නෑනේ. නිමිති ගන්නවා කියලා කියන්නේ පුජ්‍යල සංඥාවල් ගොඩ කරගන්නේ නැහැ. ඊට පස්සේ සලකුණු සටහන් ගන්නේ නැහැ. අපි ඒ වෙනුවට කරන්නේ ඒ දැකපු දේ, අහපු දේ, ඇහිච්ච දේ පිළිබඳව යථාර්ථය දිහා තව ගැඹුරට ගිහිල්ලා බලනවානේ. එතකොට ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවා. විපස්සනාව කරනකොට ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවා. ඒක නිසා ඒක දිගට කරගෙන යන හොඳයි. හොඳයි. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ බලන්න. සද්දයක් ඇහුනම ඒ සද්දයේ ඉස්සරලා බලන්න ඕනේ කෙලෙස් ඇති වෙන විදිය. බලන්න කෙලෙස් ඇති වෙන විදිය දැන් ඒක හිතනවනේ. ආ මේක හරි ලස්සනයි. මේක අහවලාගේ සද්දේ, මේ අහවලා අහවල් සද්දේ වගේ මේකේ තිබෙනා ටියුන් එක හොඳයි. මේකේ සද්දේ
මේ හයි පිච් එක හොඳයි ලෝ පිච් එක හොඳයි මිඩල් හොඳයි ওই දිට ওই මිනිස්සු ওই කියනවනේ අර ටෝන් එක පිළිබඳව එක එක අර්ථකථන ඉතින් ඔය විස්තර කරන්නේ නැතුව මේක ඇවිල්ලා අඩු වැඩි වශයෙන් ඉන්නව එක්තරා විදිහක හඬක් විතරයි මේක සද්දයක් විතරයි කියන එක තේරුම් ගත්තම එතනින් පාලනය කරගන්න පුළුවන් හැබැයි අර ඇලීලා යන විස්තරය කරන එක උපක්‍රමශීලීව නවත්ත ගන්න ඕන මේක සද්දයක් විතරයි මේක ගැන හිතුවා කියලා මට කිසිම දෙයක් වෙන්නේ තව එකක් තියෙනවා ඔය සද්දේ සංසහිත සංවර කර ගැනීමේදී මෙච්චර කල් අහලා තියෙනවනේ සින්දු ගීත කවි ගායන වෙලා තියෙන මොකද්ද මොකක්වත් වෙලා නැහැ එද මොකද්ද දියුණුවක් ඇතිලා තියෙන්නේ මොකද්ද ඇතිවෙච්ච අවබෝධය මොකද්ද ඇතිවෙච්ච අභිවෘද්ධිය මනුන්න මොකක්වත් නැහැනේ ඒ නිසා නිකන් අර සද්දේ තිබෙන්නා වූ ස්වර සංකලන පිළිබඳව විස්තර හොය හොයා විස්තර අල්ලලා ඒක ඒකට අනුව රසවින්ද විතරයි කෙලස් හදාගත්ත විතරයි මට විච්ච දෙයක් නැහැ දැන් පොඩි කාලේ ඉඳලම අම්මගේ නැලවිල්ල ඉඳලා අපි අහපු එකක් තියෙනවනේ ඉතින් අපිට වෙලා අපිට ඒ ඇව්වයි කියලා විච්ච ධර්මානුකූලව ධර්මානුකූලව අභිවෘද්ධියක් දියුණුවක් අපිට නැහැ අදත් තහන එක එහෙමයි අද ඇහුවත් එහෙමයි අන්නේ ඒ විදිහට හරි හිතලා සංවර කර ගැනීම හොඳයි ශබ්දය ශබ්ද මාත්‍රයක් විතරයි මම ඒකට මේ අහවලාගේ ශබ්දය මේ අහවල් ශබ්දය මේ හොඳ ශබ්දය මේ කැවිල්ලා චීන ආරට ගිය ශබ්දය මේ කැවිල්ලා සවුත් ඇමරිකන් ශබ්දය මේ කැවිල්ලා ඉන්දියානු ශබ්දය මේ අහවල් භාෂාවේ ශබ්දය මේක හෙළ ගීත හෙළ කවි ශබ්දය ඔය විදිහට වර්ග කරන්න ගියාම පස්සේ අරක නිකන් එනවා මේ හිත කාගෙන ඇති වෙනවා අර කිලිසෙ ඒක නිසා විස්තර කතන වලින් යන්නේ නැතු මේක සාධ්‍යයක් විතරයි කියලා මෙනෙහි කරලා ඒකට මං ඇලෙන්න හොඳ නැහැ මොකද්ද මට වෙලා තියෙන්නේ කියලා හිතට අවවාදයක් කරලා ටක් ගාලා ඒකේ මග හැරෙන්න හිත නවත්ත ගන්න උත්සාහ කරන්න එතකොට ඒක පිහිටක් වෙනවා තේරුම් ගන්න හොඳයි තව එකක් අපේ මේ පින්වතුන්ගෙන් මේ වැඩසටහන පවත්වනකොට මම හිතන්නේ අද ඉන්නවා 20ක් විතර ඉන්නවා නේද? ඉතින් මේ පින්වතුන්ට මේ අපි කතා කරන කතාව වොයිස් එක පැහැදිලිව දැනෙනවද කියලා අපිට කියන්නකෝ බලන්න. පැහැදිලිව ඇහෙනවද? ආ 22ක් ඒක තමයි. 22ක් ඉන්නවා නේද? බොහොම හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. මේ ඉන්ද්‍රිය සංවර සීලයේ විශේෂම මේ අර ප්‍රශ්නයකට උත්තරයක් හැටියට තමයි මේක ලබා දුන්නේ අපි අර කැනඩාවේ ඉන්න ඒ පින්වත් මහත්මියටත් මේක උත්තරයක් වෙනවා. ඉතින් අපි සෑම දිනාටම මේ කටයුත්ත මේ ආර්ය සංවරයේ සීලයේ වඩාගෙන නිවන් ගමන යහපත්ව සිද්ධ කරගෙන යන්න ලැබේවා කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මේ ධර්ම දේශනාව සාකච්ඡාව නවත්තලා අපි ඊට පස්සේ නැවත ධර්ම දේශනාවකින් සාකච්ඡාවකින් හමු වෙමු. සෑම දිනාටම රත්නත්‍රයේ පිහිටයි සරණයි ආරක්ෂාවයි. මේ කාලය තුල කිසිම විදිහකින් මේ කොරෝනා වෛරසයට ගොදුරු වෙන්නේ නැතුව තමනුත් ඒකින් ආරක්ෂා වෙලා අනිත් කෙනෙකුටත් මේක බෙදා දෙන්නේ නැතුව ඒ වාහන එහෙම නැත්නම් තමන්ගෙන් වෙනත් කෙනෙකුට පැතිරෙන එකක් නවත්තලා තමන්ට කරුණාවන්ත වෙලා අනිත් අයටත් කරුණාවන්ත වෙලා මේ භයානක රෝගයෙන් මිදලා අපිට නිරෝගිමත් ශරීරයක් හදාගෙන අනිත් එක තමයි ඒ හේතුවෙන් නිරෝගිමත් කයක් හදාගෙන නිරෝගිමත් මනසක් හදාගෙන කෙලෙසුන්ගෙන් මුත් නිරෝගී වෙච්ච මනසක් හදාගෙන නිවනින් සැනසෙන්න නිවන් ගමන යාගන්ට ලැබේවා කියලා අපි බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.